අන්ද්‍ර කුමාර මහත්මයා වෙනත් දිශාවකට ගෙනියන්නේ. මේකේ ඔබ කල්පනාකාරීව බලන්න පහුගිය සිද්ධි මාලාව තුල ජනතා විමුක්ති පෙරමුණ අරගලයේ ප්‍රධාන වැඩ කොටසක් කළා. හැබැයි මන් දන්න හැටියට ජනතා විමුක්ති පෙරමුණ එක නායකයෙක්ගවත් කට උත්තරයක් කරන්නේ නැහැ. එක නායකයෙක්ගෙන් කට උත්තරයක් කරන්නේ නැහැ. අපි නම් රජයේ ඉන්නවා පැහැදිලිවම. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග අපි විවෘතව පැහැදිලිව මේ රටේ තපවතින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ තියෙන අර්බුදයේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරුණු දෙකක් සඳහා අපේ පක්ෂයක් හැටියට අපි එකඟතාවය ලබා දීලා තියෙනවා. හැබැයි මම දන්නේ ජනතා විමුක්ති පෙරමුණේ එකඟතාවයක් තියෙනවද නැද්ද කියන කාරණේ මම දන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවට පහර දීමට පැමිණි කණ්ඩායම මෙහෙවපු කිසිම නායකයෙක්ගෙන් මේ වෙනකොට කට උත්තරයක් අරන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කිසිම කෙනෙක්ගේ. දැන් මගේ නිවසත් ගිනි තිබ්බා. මගේ නිවස ගිනි තැබීම සම්පත පැයකට හෝ දෙකකට පෙර ජනතා විමුක්තිම හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා මගේ ගමේම තවත් පුද්ගලයෙක් සමග අද මෙතනින් පටන් ගන්නවා කියලා. මම පොලිසිය නිල වශයෙන් කට උත්තරේ මගේ පැමිණිල්ලේ සටහන් කරලා තියෙනවා. අදටත් කට උත්තරයක් කරන්නේ නැහැ. අදටත් කට උත්තරයක් කරන්නේ නැහැ. අපේ ගමේ උපන්න අපේ ගම ලෝකේටම බබලවපු මේ රටේ මිනිස්සු වෙනුවෙන් දහම් පණිවිඩ දීපු කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියන් ඝාතනය කළා. ඒ ඝාතනයේ සැකකරුවන් කවුරුන්ද කියලා මෙතෙක් හොයලා නැහැ. අත්තඩංගුවට අරන්නේ මං හිතනවා මේ ඔක්කොම හෙව්වොත් කවුද මේවා කළේ කියලා. ඒතර මගේ ගේ ගිනි තැබීම කොටිකාවත් සද්දාසි සාමුදුරුව ඝාතනය කිරීම මේ කරුණු සියල්ලම හොයන්න ඕන. මේ පුදුම වැඩක් වෙලා තියෙන්නේ. ඔක්කොම පාදඩකම් කරලා අවසානයේ කියනවා ඒ රටේ පැවතිච්ච සත්වයේ තුල ගන්න වුණු පියවර නිසා ඒ වකවානුවේ ජනතා විමුක්තියේ පියවර ගත්තා. ඒක කිව්වහම ඔක්කොම ඉවරයි. 71 කරලා කිව්වෙත් ඒක. 88 කරලා කිව්වෙත් ඒක. හැබැයි අපරාධකාරයෝ පාරේ. හැබැයි ඒ අපරාධකාරයෝම නායකත්වය දෙනවා ඊගාව තරුණ පරපුර නොමග යවලා නැවත වතාවක් මේ සමාජ පද්ධතිය විනාශ කරන්න. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි එව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.